අයිබෝවන් සුබ දවසක්. ශුක්‍රාණු කියන්නේ මිනිස්සුකු බිහිවීම සඳහා අත්‍යවශ්‍යම මූලිකම සාධකය කියලා ඔබ දැනටමත් දන්නවා. ඒ වගේම ජීවයක් බිහිවීම සඳහා ශුක්‍රාණුවල ගුණාත්මක භාවය ඉතාම වැදගත්. අන්න ඒ නිසයි ගුණාත්මක ශුක්‍රාණු නැමැති අවස්ථාවන්වල ඒ වෙනුවට ශුක්‍රාණු පරිත්‍යාග කරන්නන්ගේ ගුණාත්මක ශුක්‍රාණු භාවිත කිරීමේ ක්‍රමයන් දැන් ලෝකේ භාවිත වන්නේ. මේ හේතුව නිසාම ගුණාත්මක ශුක්‍රාණු සඳහා මේ වන විට සැලකිය යුතු වෙළඳපොළක් නිර්මාණය වී තිබෙනවා. වෙළඳපොළක් කිව්වත් මේක අපි සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා විකුණුම් කරනවා වගේ සරල ක්‍රියාවලියක් නම් නෙවෙයි. ඉතින් මේ විශ්ම ලෝකයේ වීඩියෝවෙන් අද අපි බලමු ශුක්‍රාණුවල ගුණාත්මක භාවයේ වැදගත්කම, ශුක්‍රාණුවල වටිනාකම, ඔබත් මේ සඳහා සුදුසුද සහ ශ්‍රී ලංකාවේ මේ සඳහා ඇති පසුබිම මොන වගේද කියලා. එනම් රැඳෙන්නයි ආරාධනය මේ වටිනා වීඩියෝවේ අවසන් තප්පරය තෙක්. අංක 1. ශුක්‍රාණු එක්රස් කරන ශුක්‍රාණු බැංකු. ශුක්‍රාණු බැංකු එහෙම නැත්නම් ස්පර්ම් බැංක් එකක් කියන්නේ ශුක්‍රාණු එක්රස් කරන, ගබඩා කර තබන සහ විකිණීම සිදු කරන සෞඛ්‍ය ආයතනයක්. මෙවැනි ආයතන ලෝපුරා රටවල්වල රජය මගින් සහ පෞද්ගලික අංශය මගින්ද පවත්වාගෙන යන අතරම ඇතැම් රටවල මධ්‍යම ශුක්‍රාණු බැංකු ක්‍රමයන්ද ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා ශුක්‍රාණු ලබා ගන්නේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා සුදුසු බව තහවුරු කරන ලද පිරිමින්ගෙන් වන අතර ශුක්‍රාණුවල ගුණාත්මක භාවය අඩුවීම නිසා දරුවන් බිහි කිරීමට නොහැකිව සිටින පවුල් සඳහා මේ ශුක්‍රාණු භාවිතයෙන් කල්ල වර්ධනය කිරීම සිදු කරනවා. ඒ ගැන විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු. අංක 2. ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ඔබ පිරිමියෙක් විය යුතුයි. ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා බොහෝ ශුක්‍රාණු බැංකු මූලිකම සුදුසුකම් ලෙස දක්වන්නේ ඔබ පිරිමියෙකු විය යුතුයි යන්නයි. ඇත්ත වශයෙන්ම ශුක්‍රාණු නිපදවිය හැක්කේ පිරිමියෙකුට පමණයි කියලා ඔබ දන්නවනේ. ඒත් මේ ආකාරයට සඳහන් කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා. සාමාන්‍යයෙන් පසු කාලිනව තමන්ගේ ලිංගික අනන්‍යතාවය වෙනස් කරගත්ත ගැහැණු හෝ පිරිමි පුද්ගලයෙකු තවදුරටත් ජීව විද්‍යාත්මකවද පෙර සිටි අනන්‍යතාවයේම සිටිය නොහැකි. බොහෝ විට ඒ සිදුවන්නේ හෝමෝන වෙනස්කම් කිරීම සහ අවයව වෙනස් කිරීම වගේ. එවැනි අවස්ථාවක එම පුද්ගලයා ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට නොසුදුස්සෙක් විය හැකි වගේම ඇතැම් විට ශුක්‍රාණු නිපදවන්නේ නැතිවන්නටත් පුළුවන්. අන්න ඒ නිසයි ජීව විද්‍යාත්මකව ස්වභාවිකවම පිරිමි පුද්ගලයෙක් වී තිබීම මෙහි විශේෂයෙන් සඳහන් වන්නේ. අංක 3. පිරිමියෙක් වීමම කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ශුක්‍රාණු ලබා දීම සඳහා අවශ්‍ය මූලිකම සුදුසුකම පිරිමියෙක් වීම වුවත් ඒ එකම ප්‍රමාණවත් සුදුසුකම් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔබ වයස අවුරුදු 18 40 අතර ඇතැම් රටවල 45ට අඩු වයසක පුද්ගලයෙක් වීමද අනිවාර්ය වෙනවා. ඒට හේතුව වන්නේ ගුණාත්මක ශුක්‍රාණු නිපදවන්නේ ඒ කාලයේ වීමයි. ඒ වගේම අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ මට්ටමක තිබිය යුතු අතරම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කිසිවක් නොතිබීමද අනිවාර්ය වෙනවා. ඊටත් අමතරව නියමිත උසක් සහ අධ්‍යාපන සුදුසුකම් පවා මේ සඳහා සලකා බැලෙනවා. එම විශේෂ සලකා බැලීම් එක් එක් ශුක්‍රාණු බැංකුවලින් වෙනස් විය හැකියි. අංක 4. ශුක්‍රාණු පරිත්‍යාගශීලීකු වීම එතරම් පහසු නැහැ. ඔබ ශුක්‍රාණු නිපද වූ පමණින් හෝ අපි කලින් සඳහන් කළ කරුණු සම්පූර්ණ වීමෙන් හෝ ඔබ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා 100%ක්ම සුදුස්සෙක් වන්නේ නැහැ. ඒ සඳහා විවිධ සෞඛ්‍ය පරීක්ෂණ රැසක් පවතින අතර ඒවයේ ප්‍රතිඵල මත තමයි ඔබට පරිත්‍යාගශීලීකු වීමේ අවස්ථාව ලැබෙනවාද නොලැබෙනවාද යන්න තීරණය වන්නේ. සැන්ඩියාගෝ ශුක්‍රාණු බැංකුව සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ ආයතනයට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි වීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් 1%ක් පමණයි ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලබන්නේ. ඒ කියන්නේ පරිත්‍යාගශීලීකු වීමට තරම් ගුණාත්මක ශුක්‍රාණු ඇත්තේ මිනිසුන්ගෙන් 1%කට පමණයි කියන එකයි. අංක 5. සුදුසුකම් තහවුරු කරන පරීක්ෂණ රැසක්. ශුක්‍රාණු පරිත්‍යාග කරන්නෙකු වීම සඳහා ඔබ සුදුසුදැයි පරීක්ෂා කරන විවිධ පරීක්ෂණ රැසක් පවතිනවා. ඉන් පළමු පරීක්ෂණය වන්නේ ශුක්‍රාණු විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණය. එහිදී ශුක්‍රාණුවල චලනය, හැඩය, ශුක්‍රාණු ගණන ආදී බොහෝ දේ නිරීක්ෂණය කරන. ඊට අමතරව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග එනම් HIV, හෙපටයිටිස් B සහ C, සිෆිලිස්, ගොනෝරියා සහ ක්ලැමීඩියා වැනි රෝග ඇතිදැයි පරීක්ෂා කිරීමත අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒ වගේම පොදු ප්‍රවේණිගත ජානමය රෝග පරීක්ෂා කිරීම සඳහා DNA විශ්ලේෂණය කිරීමද සිදුවනවා. මෙහිදී පරම්පරාගතව ඇතිවිය හැකි තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා පවුලේ වෛද්‍ය ඉතිහාසයේ පරම්පරා තුනක් දක්වා සමාලෝචනය කිරීම සිදුවනවා. ඊට අමතරව විශේෂ මනෝවිද්‍යාත්මක ඇගයීමක්ද සිදු කරනවා. පරිත්‍යාග කරන්නාගේ මානසික සෞඛ්‍ය අභිප්‍රේරණය සහ පරිත්‍යාග ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය තක්සේරු කිරීම සඳහා උපදේශන සැපයීම මේ පියවරේදී සිදුවෙනවා. ඒ අදාළ පරීක්ෂණ සහ පියවර සියල්ල සාර්ථක ප්‍රතිඵල සමග සම්පූර්ණ කරන්නකු ශුක්‍රාණු පරිත්‍යාගශීලීකු වශයෙන් ලියාපදිංචි කර ගැනීම සිදුවනවා. අංක 6. ශුක්‍රාණු ලබා දීම සඳහා ස්වයං වින්දනයේ යෙදීම. ඇත්තෙන්ම වෙනත් අයෙකු සමග ලිංගික එක්වීමකින් තොරව ශුක්‍රාණු ස්වභාවිකව පිටතට ගැනීමට ඇති එකම ස්වභාවික ක්‍රමය වන්නේ ස්වයං වින්දනය කිරීමයි. ඉතින් ශුක්‍රාණු බැංකුවෙත ශුක්‍රාණු ලබා දීම සඳහා පරිත්‍යාගශීලීන් ශුක්‍රාණු පිටතට ගන්නේද මේ ක්‍රමයටමයි.
මේදී සිදුවන්නේ ශුක්‍රාණු බැංකුවේම ඇති නග්න දර්ශන සහිත කාමරයකට ගොස් ඒදී ස්වංවින්දනය කර හොඳින් ජීවාණුහරණය කරන ලද භාජනයකට ශුක්‍රාණු එක්රස් කිරීමයි. ඉන්පසුව ඒ සඳහා පුහුණු කාර්යමණ්ඩලයක් විසින් ඒ විශේෂ ක්‍රියාවලියට භාජනය කිරීමෙන් අනතුරුව ද්‍රව නයිට්‍රජන් සමග ශීත කිරීම සිදු කරනවා. අංක 7. ශුක්‍රාණු පරිත්‍යාග කිරීමෙන් ඉපෙයි හැකි මුදල. ඔබ ශුක්‍රාණු පරිත්‍යාග කරන්නෙකු වීමෙන් පසුව ඔබට ඒවා නොමිලේ පරිත්‍යාග කිරීම හෝ මුදලට ලබා දීම සිදු කළ හැකි. එසේ මුදලට ලබා දෙන්නේ නම් එක් පරිත්‍යාගයකින් දල වශයෙන් ඇමරිකානු ඩොලර් 150ක මුදලක් ඉපිය හැකි වෙනවා. ඒ අනුව සතියට වතාවක් හෝ කිහිප වතාවක් ශුක්‍රාණු පරිත්‍යාග කරන අයෙකුට මාසකට ඩොලර් 700 සිට 1500 පමණ දක්වා මුදලක් පහසුවෙන් ඉපිය හැකි. ඉතින් ඔබටත් දැන් ශුක්‍රාණු පරිත්‍යාග කරන්නෙකු වන්නට හිතෙනවා ඇති. නමුත් පෙර සඳහන් කළා වගේම ඒක ඒතරම් පහසු කාර්යයක් වන්නේ නැහැ කියන එකත් අමතක කරන්න එපා. අංක 8. ශුක්‍රාණු පරිත්‍යාග කිරීමෙන් ඔබ පියෙකු වන්නේ නැහැ. ඔබට ගැටලුවක් මතුවන්නට ඇති. ඔබ ශුක්‍රාණු පරිත්‍යාග කළ විට එම ශුක්‍රාණු භාවිත කරමින් උපදින දරුවාගේ පියාවීමට ඔබට සිදුවනාද යන කාරණය ගැන. ඇත්ත වශයෙන්ම ඒ ඔබ අවධානය යොමු කළ යුතු සාධාරණ ප්‍රශ්නයක්. මොකද දරුවෙකුගේ පියෙකු වීම කියන්නේ අතිවිශාල වගකීම් ගොඩක්. ඔබ ශුක්‍රාණු පරිත්‍යාග කරන්නෙකු වීම නිසා කිසිසේත්ම දරුවෙකුගේ නීත්‍යානුකූල පියාවන්නේ නැහැ. ඔබෙහිදී හඳුන්වන්නේ ශුක්‍රාණු පරිත්‍යාග කරන්නා හෙවත් ස්පර්ම් ඩෝන යන නමින්. ඔබේ ශුක්‍රාණු හැඳින්වෙන්නේ පරිත්‍යාගශීලී ශුක්‍රාණු හෙවත් ඩෝන ස්පර්ම් නමිනුයි. එසේ නම් කර ඇත්තේ ශුක්‍රාණු පරිත්‍යාගයක් නිසා ඔබ යම්කිසි දරුවෙකුගේ නීත්‍යානුකූල පියාවීම වැළැක්වීමටයි. නමුත් අනිවාර්යෙන්ම උපදින දරුවාට ඔබ සමග ඍජු ජානමය සම්බන්ධයක් තිබෙන අතර සමහර විට ඔබේ ශරීර ලක්ෂණ සහ ගති ලක්ෂණද පිහිටිය හැකි. අංක 9. ශ්‍රී ලංකාවේදී ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු වීම. ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ට ශුක්‍රාණු නොමිලේ පරිත්‍යාග කිරීමට හෝ විකිණීමට වෙන් වූ විශේෂිත ශුක්‍රාණු බැංකුවක් ස්ථාපිත වී නැහැ. නමුත් මේ ආකාරයට ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ගේ ශුක්‍රාණු භාවිත කිරීමෙන් දරුවන් බිහිකිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ගණනාවක්ම ඉතා සාර්ථකව සිදු කරනවා. ඔබට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් වලින් මේ සම්බන්ධව විමසීමක් කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි වේවි. නමුත් ඔබ විදේශගත වී යුරෝපා රටක හෝ ඇමරිකාව කැනඩාව වැනි රටක වෙසෙන අයෙක් නම් ඔබට පහසුවෙන්ම එරට ඇති ශුක්‍රාණු බැංකුවකින් මේ සම්බන්ධව විමසීම් සිදු කර අදාළ පරීක්ෂණවලට යොමු විය හැකි. එම පරීක්ෂණවල ප්‍රතිඵල ධනාත්මක නම් සහ සියලු නිර්ණායකතින් ඔබ සුදුස්සෙක් වනවා නම් ඔබටත් ශුක්‍රාණු පරිත්‍යාග කරන්න කුලස ලියාපදිංචි විය හැකි. බටහිර රටවල් වල වගේම අසල්වැසි ඉන්දියාවේද ශුක්‍රාණු බැංකු ක්‍රමය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. ඉන්දියාවේ ඉන්දිරා IVF ආයතනයේ වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුට එක් වරකට ඉන්දිය රුපියල් 500/5000 අතර මුදලක් එපිය හැකි. එම මුදල අඩු අගයක්ද වැඩි අගයක්ද යන්න බොහෝ සාධක මත රඳා පවතිනවා. අංක 10. ප්‍රසිද්ධම සහ වැඩිම දරුවන් ප්‍රමාණයක් වෙනුවෙන් දායක වූ පරිත්‍යාගශීලී. ඒ කරුණ සියල්ල අවසානයේ අපි බලමු ලෝකයේ මේ සම්බන්ධව තියෙන වාර්තා මොනවාද කියලා. අරි නගෙල් යන ඇමරිකානු ගණිත මහාචාර්යවරයෙක් සහ ශුක්‍රාණු පරිත්‍යාග කරන්න කවන අතර ඔහු මේ වන විට දරුවන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් බිහි කිරීමට දායක වී තිබෙනවා. ඔහු ස්පර්මිනේට සහ ටාගට් ඩෝන යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලබන ලොව ප්‍රසිද්ධම ශුක්‍රාණු පරිත්‍යාගශීලියා වනවා. එසේම මේ වන විට වැඩිම දරුවන් ප්‍රමාණයක් බිහි කිරීමට දායක වී ඇති ශුක්‍රාණු පරිත්‍යාගශීලියා වන්නේ නෙදර්ලන්ත ජාතික ජොනතන් එම් නැමැත්තයි. ඔහු මේ වන විට නෙදර්ලන්තයේ සහ ඉන් පිටත දරුවන් 550කට වැඩි සංඛ්‍යාවක් බිහි කිරීම සඳහා දායක වී තිබෙනවා. ඒ වගේම ලෝකේ ගුණාත්මක ශුක්‍රාණු හමුවන රටවන්නේ ඩෙන්මාර්කයයි. ඔබට මතක ඇති අපි කලින් සඳහන් කළා මේ සඳහා ඉල්ලුම් කරන අයගෙන් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ 1%ක් පමණයි කියන කාරණය. නමුත් ඩෙන්මාර්කයේ මෙම අගය 5%ක් තරම් ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්. ඉතින් ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු වීම ගැන ඔබේ අදහස මොකක්ද? මතක ඇතිව පහලින් කමෙන්ට් කරගෙන යන්න. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය ඔබට සුබ දවසක්.